උදේ ජනාධිපතිතුමා ගෙදර ගිහින් හවස්වරු වෙනකොට මගේ නිවස ඉස්සරහා 40ක් 50ක් විතර සෙනග එක්කහු වෙලා ගේ ඉස්සරහට ඇවිල්ලා කෑ ගහන්න ගත්තා. ඕක ඔච්චර තමයි ඉතින් කරන්න පුළුවන් මේ මිනිස්සුන්ට. මොකද ඔතන බලාගෙන දැන් අපේ කඩුවෙල ඕක කරේ කඩුවෙල උපනගරාධිපති චන්දික කියලා එක්කෙනෙකුයි ඔය මගේ තාත්තගේ මරණයට සම්බන්ධ දුම්බින්ද සිල්වාගේ ගෝලියෝ ටිකයි තමයි ඔකට ඇවිල්ලා තිබ්බේ. හොඳටම බීලා ගෑනුයි පිරිමි ඔක්කොම බීලා හිටිය ඔතන. මම මගේ മന്ത്രി කණ්ඩායම ගිහිලා කම්ප්ලේන් එකක් කරලා දිනවා පොලිසියට නම් වශයෙන්. මොකද ඇසින්දුරුත අසාක්කි තියෙනවා. ඒතර චන්දික තමයි ඉන්නේ උපනගරාධිපති. නගරාධිපති ඉන්නේ විමල් විරවංශ මහත්මයාගේ ගෝලයෙක් අපේ බුද්ධික කියලා. අපේ කඩුවෙල ආසනේ. බුද්ධිකව දැන් හෙට අනිත් අයින් කරනවා විමල් විරවංශත් එක්ක තියෙන තරහට. නගරාධිපති ගමෙන්. උපනගරාධිපති කමට ඊළඟට ඉන්නේ චන්දිකනේ. ඉතින් ඒක ගණ්ඩ පොඩ්ඩක් සර්ගෙන් ලකුණු දා ගන්න ඕනේ හින්දා මොකද සර් හැම වෙලාවම තනතුරු තානාන්තර දෙන ඔය වගේ ගොන් වැඩ කරන මිනිසුන්ට තමයි. ඒ කියන්නේ මිනිසු ටිකක් ඉස්සරහට ඇවිල්ලා කොහෙ හරි ගෙයකට අසූචි ගහනවා නම් ගල් ටිකක් ගහනවා නම් කොහෙ හරි මිනිසුන්ට අපහසුතාවයටපත් වෙන මොකක් හරි දෙයක් කරනවා නම් ඒකවල තමයි යාගේ වීරයෝ. එක්කො මේ මයික් එකක් ඉස්සරහට ඇවිල්ලා ඉවර වෙලා එතුමා කරන හැම ගොන් වැඩේම හරි ෂෝක් කියලා කියනවා නම් ඔය තිස්ස කුටි ආරච්චිම ලොකු ජීප් එකක් දුන්නා කියලා කියන්නේ. ඉතින් ඒ වගේ වැඩ කරනවා නම් තමයි ජීප් එකක් හම්බ වෙන්නේ. ඇමති බානකෝ තනතුරු අරන් තින ඇමති මණ්ඩලයේ ඉන්න ප්‍රධානින් ඉස්සරහට ඔක්කොම මේ මෙතුමට ගේ මේ කටුකන මේ සෙට් එකනේ. ඒ වගේ කට්ටියට තමයි තනතුරු තානාන්තර දෙන්නේ. ඉතින් ඒ නිසා ඒ හේතුව නිසා මේ චන්දික කියන උපනගරාධිපතිතුමා කට්ටියක් එක්ක මගේ ගේ ඉස්සරහට පොඩි කෑ ගැහිල්ලක් දාලා ගිහින් තිනවා. වෙන මොකුත් එතන මං හිතන්නේ වෙලා නැහැ. තාමත් පරීක්ෂණ කටයුතු සිද්ධ වෙනවා. අසභ්‍ය වචන වලින් කෑ ගහලා තිනවා. මරණ තාජන කරලා තිනවා. ඉතින් ඒ වලට නීතියක් මේ රටේ තියෙනවා නම් ඔවුන් ක්‍රියාත්මක වෙයි. අපි කවදා ජනාධිපතිතුමාගේ ගේ ඉස්සරහට ගිහිල්ලා ඔය දේවල් නෙමෙයි කරේ. අපි ජනාධිපතිතුමා ඉස්සරහා අපේ කාන්තාවන් විදියට රටේ තියෙන තත්ත්වයට පිළිතුරක් කිල්ලුවේ. ඒ පිළිතුරට ලැබෙන්නේ මෙන්න මේ දේ. ඒ කියන්නේ දැන් අපි ගිහිල්ලා ජනාධිපතිතුමාගේ ගේ ඉස්සරහා ඇව්වේ ඩීසල් නැහැ, පෙට්‍රල් නැහැ, විදුලිය නැහැ, හරිද, කිරිපිටි නැහැ, ගෑස් නැහැ, සිමෙන්ති නැහැ. මේ දේවල් වලට මොකද්ද ජනාධිපතිතුමා කරන්නේ? එතකොට මට අහන්න තියෙන ප්‍රශ්නේ මගේ ගේ ඉස්සරහට ඇවිල්ලා මොකක්ද ඒගොල්ලන්ගේ උද්ඝෝෂණය? කිරිපිටි නැති එක කමක් නැහැ, ගෑස් නැති එක කමක් නැහැ, පෙට්‍රල් ඩීසල් නැති එක කමක් නැහැ. ඒකට වෙන්න තියෙන්නේ නැත්තේ මගේ ගේ ඉස්සරහට. ඒ කියන්නේ දැන් අපි නේ ලංකාවේ මිනිස්සු මුණ දිලා තියෙන ප්‍රශ්නේ ගැන කියන්නේ ජනාධිපතිගේ ගේ ඉස්සරහට ගියාම ඒ හින්දා මගේ ගේ ඉස්සරහට ඇවිල්ලා මොනවද මේගොල්ලෝ කියන්නේ? මොකද්ද මේගොල්ලන්ගේ ස්ලෝගන් එක? මොකද්ද මේ උද්ඝෝෂණයේ අරමුණ? ඒ කියන්නේ ඩීසල් නැතුනට කමක් නැහැ අපි ගොන් කරත් වලින් යන්නම්. ජනාධිපතිතුමාගේ වචනයක්වත් කියන්න එපා. කිරිපිට නැතුනට කමක් නැහැ අපි පුන්නක්කු ටිකක් දෙන්න ළමයින්ට. ජනාධිපතිතුමාගේ වචනයක්වත් කියන්න එපා. ආ සිමෙන්ති නැතුනට කමක් නැහැ මැටි තියෙනවා අපි මැටි වලින් ගෙවල් හදා ගන්නම්. ජනාධිපතිතුමාගේ වචනයක්වත් කියන්න බෑ කාටවත්. එයාගෙන් ඉල්ලීම් ඉල්ලන්න ඕනේ. අපි ඉවසගෙන ඉන්නම්. අඳුර තිබ්බට කමක් නැහැ අපි කුප්පිලාම්බුව පත් කරගන්න පත්තු කරගන්නම්. මීට අවුරුදු 70කට විතර කලිනුත් අපි එහෙමනේ ජීවත් උනේ. ආල් නැතුනට කමක් නැහැ පස් හරි ගන්නම් ජනාධිපතිතුමාගේ වචනයක් කියන්න එපා. ඕකනේ ඔයා ඉස්සරහට ඇවිල්ලා කියන්න මේ උත්සාහ ගන්නෙ. නැතුව මගේ ගේ ඉස්සරහට මම වංචා දූෂණ කළාද? මම හොරකම් කළාද මේ ජනාධිපති රටේ ඉන්න රාජපක්ෂවරු වගේ වැරදි වැඩක් කළාද? ජනතාවගේ මහජන දේපල හුරා කාලද නැහැ. ඒ කිසි දෙයක් නෙවෙයි ජනාධිපතිතුමාගේ දට උදේ ගියපු නිසා අපේ ගේ ඉස්සරහට ඇවිල්ලා ඉවර වෙලා අසභි වචන වලින් ඒවා මේවා කෑ ගහලා ගිහිල්ලා. ඉතින් පුදුම මේ මිනිසුන්ට නම් ඇත්තටම හදන්න පුළුවන් මෙච්චර දෙයක් මේ රටේ මිනිසුන්ට වෙලා තියෙනවා. පොහොට්ටුවට චන්දිපු 80%ක් මිනිසු බයිනවා දැන්. මේ තමයි රියල් වහල්ලු. මේ අපේ ගේ ඉස්සරහට ආවේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම වහල්ලු. ඒ කියන්නේ ඒගොල්ලන්ට ආයේ ගිහිල්ලා මම ওই වගේ මිනිස්සු තමයි ගෙදර ඇවිල්ලා ඉවර වෙලා බෙල්ල කපලා ගියත් ඒකට කමන්නේ නැහැ කියලා පරාජපක්ෂවරුන්ගේ පැත්තට මේ වදින මිනිස්සු තමයි ඔය ඊයේ ආවේ. එහෙම මිනිස්සු මේ රටේ නැතුව නෙවෙයි ඉන්නවා. එහෙම කට්ටිය ඉන්නවා. ඉතින් වැඩේ තියෙන්නේ දැන් බේර ගන්න ඕනේ මේ රට. ඔන්න ඔය වගේ ඉන්න ඔය වහලු සෙට් එකකින් සහ රටේ මේ රට බේර ගන්නනේ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලෙන් සහ ඔය වහලු සෙට් එකකින්. මොකද මේ මිනිස්සු ඉන්න තාක් කල් මේ රට ගොඩ ගන්න බෑ. මොන නායකයාවත්. ඒ නිසා මම රටේ මිනිස්සුන්ට කියන්නේ අපි ඊයේ වේල්ල කැඩුවා. දැන් පටන් ගන්න එළියට බහින්න. මේ රටේ ඕන තරම් ඇමතිවරු ඉන්නවා. අපි වැරද්දක් කරන්නේ අපි දේශපාලකයන්ගේ ගෙවල් ඉස්සරහට යනවා. ගෙවල් ඉස්සරහට ගිහලා කියනවා අපේ අයිතිවාසිකම් දෙන්න මේ රට යථාතත්ත්වයට පත් කරන්න බැරි නම් එළියට යන්න. ඒක තමයි අපි ඉල්ලන්නේ. දැන් විදුලි බල ඇමති කෙනෙක් ඉන්නවා. යන්තම් ගම්මන්බිල මහත්මයා විමල් රජමැතිව බේරුණා. ඒගොල්ලන් අමාත්‍ය ධූර වලින් අයින් වෙච්ච නිසා. දැන් විදුලි බල ඇමති කෙනෙක් ඉන්නවා. බල ශක්ති ඇමති කෙනෙක් ඉන්නවා. මම නම් කියන්නේ යන්න මේගොල්ලන් ගෙවල් ඉස්සරහට. බය නැතුව යන්න. මොකද මේගොල්ලන් කාටද නැත්තම් උත්තර දෙන්නේ අපිට? අපි මහජන දාවනේ. අපිට උත්තර දෙන්න ඕනේ මේගොල්ලෝ. බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉස්සරහට යන්න.
කෝ රටේ ඩොර ටික කියලාහන්න ගිලාන්න කිසි ප්‍රශ්නයන්න දැන් අපි මේ වේල කරලා තිනේ මේ නැගිට්ට නැගිටිල්ල ආය මේක මර්ධනය වුණොත් ඔබ මර්ධනය වනා කියලා පරාජය බාරගතත් මෙතනින් එහට අය අපිට නැගිටිල්ලන්නේ දැන් මේ අවස්ථාව රටටම අපි විවෘත කලා තියෙන්නේ මේකම මේ අපි ඒ කාන්තාවට කෙලියට බැල මේ කරපු සට්නම ඇති රටේ මිනිසුන් නිදාගන්න මිනිසුට නැගිටින්න මොකද අපේ රටේ මිනිසු අමුතුම ජාතියක් පල් දැම් මීට සතියකට කලින් පෑ හතරක් පහක් ලයිට් කැපුවා බැන බැන හිටිය දැන් හතක්කට ලයිට් කපන දැන් අර බැරිල පොඩ්ඩක් අඩු වෙලා දැන්කට පුරුදු වෙලා තව සතියක්කට පෑ දොලහක් ලයිට් කපනකොට සද්ද නැතුව ඉදි අපේ මිනිසු මුල්කාල ටිකක් බැන බැනින්නවා ඊළඟට මේ හැම දේටම පුරුදු වෙනවා අපේ ලංකාවේ මිනිසුන්ගේ හැටි එහෙමයි මොකක්ද මේ කවද වෙනකන් අපිව සෙල්ලමට ගන්නද මේ රටේ මේ නායකවරු එහෙනම් දැන් මෙලියට බහින්න කියලා මම ඉල්ලා සිටිනවා ඒ වගේම තමයි මම කියන්නේ විශේෂයෙන්ම කාන්තා දිනේ මාර්තු 8 වෙනිදා එනවා හැම අවස්ථාවෙම රටේ දේශපාලඥයෝ කරේ කොයි හරි තැනකට කාන්තාව ටික එක්රැස් කරලා තමුන්ගේ පුරාජයරුව පම්පෝරිය කීවල ඉවර වෙලා කාන්තාව ටික විසිර යනවා හැබැයි ඊට වඩා වෙනස් මගකට අපි සමගි වනිතා බලවේගය අරගෙන ගියා ඒ තමයි අපි මේ ලංකාවේ විශේෂයෙන්ම තාක්ෂණය කියන දේ ගොඩක් වෙලාවට පුරුෂයන් තමයි ඒක ආක්‍රමණය කරලා තියෙන්නේ. අපේ සිසු දැරිවියන්ට මේ තාක්ෂණය කියන දේ ගොඩක් වෙලාවට හරි අඩුයි ඇක්සෙස් එකම නැත්තම් ලබා දෙන්න තියෙන ඒ මාර්ග අඩුයි. ඒ නිසාම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් අපි අපේ ලංකාවේ තියෙන බාලිකා පාසල් ලංකාව පුරා විහිදීලා තියෙන බාලිකා පාසල් හතක් තෝරගෙන සතියක් පුරාවට සක්වල වැඩසටහන යටතේ අපි ලබා දෙනවා පරිගණක කට්ටල ඒ වගේම ඉන්ටර්නෙට් ලබා දෙනවා ඉන්ටර්නෙට් ලයින්ස් ලබා දෙනවා ඒ සෑම පාසලකටම ඒ අවශ්‍ය පහසුකම් ලබා දෙනවා අනාගතය දකින තාක්ෂණය සාක්ෂණයෙන් ඉදිරියට යන දියණිය සඳහා අපි එකට දාලා තියෙනවා අපේ වැඩසටහනේ නම තමයි සක්වල සුහුරු සවිය කියන වැඩසටහන යටතේ හෙට දිනන දියණියන්ට අනාගතය දිනන දියණියන්ට අපි සක්වල හරහා අනාගතයක් හදාන්න උත්සාහ ගන්නවා ඉතින් මං ඒ කාරණාව මේ අවස්ථාවේ කිව්වේ මම මාධ්‍යවලින් උතිල්ලා සිටිනවා ඔය දේශපාලන කතාවලට මූලිකත්වය දෙන වෙලාවේ මේ වගේ දැරියන්ගේ අනාගතය වෙනුවෙන් කරන මේ වැඩසටහන සඳහා අපිට උදව් කරන්න මෙය රටේ ජනතාව අතරට ගෙනියන්න කියලා කියන ගමන් අපි මාවයි මේ නිරෝෂා අතුකොල මැතිනිය මේ ඉන්න කීප දෙනාව අත්අඩංගුවට ගනි තව දවස් දෙකක් යනකොට අපි අත්අඩංගුවට ගන්නම් රටේ කාන්තාවන් ඉල්ලා සිටිනවා මේ ඔබ වෙනුවෙන් කතා කරලා තමයි අපිට අපි අත්අඩංගුවට ගන්න නම් ගන්නෙ ඉතින් දේශපාලනය කරනකොට මේ දේවල් වලටත් මුහුණ දෙන කොන්දක් තියෙනුනේ අපි දෙන්නම ඕන දෙයකට ලෑස්ති වෙලා තමයි මේ වැඩේට බැස්සේ මොකද ජනාධිපතිගේ ගේ ඉස්සරහට යනවා කියන දේ එච්චර ලේසි පහසු වැඩක් නෙවෙයි ඒකට තියෙන්න ඕනේ අමුතුම විදිහේ ඇඟ ඇතුලේ බය නැතිකමක් ඒකටම හරියන කාන්තාව ටිකක් අපිට හම්බුණා 150ක් වගේ ඒ කට්ටියටත් ඒ බය තිබ්බනේ මන් දන්නවා 150 වගේ මේ රටේ ඉන්න කාන්තාවන්ට බය කියන දේ අඳුරන කාන්තාවනේ මේ රටේ ඉන්නේ වීර කාන්තාවන් ඒ නිසා අපිව අත්තරඟුට ගන්නවා කියන්නේ ඒ ගන්න දවසට මම ආරාධනා කරනවා මේ රටේ ඉන්න කාන්තාවන්ට එළියට බහින්න පුළුවන් තරමක් එළියට බැහැලිවර වෙලා මේකට විරුද්ධව නැගී සිටින්න මේකට විරුද්ධව නැගී සිටින්න මොකද මේ අපිව මේ පණිවිඩයක් දෙන්නනේ හදන්නේ අපි දෙන්නව අත්තරඟුට අරගෙන පණිවිඩයක් දෙන්න හදන්නේ උඹලා කෑ ගැහුවොත් උඹලටත් ඕක තමයි වෙන්නේ කියලා නෑ ඒ කාලේ ගියා රාජපක්ෂලා තවදුරටත් මේ රටේ මිනිසුන්ව වචනයෙන් අවියෙන් එහෙම නැත්නම් මර්ධනයෙන් බය කරන්න පුළුවන් කාලේ දැන් ගියා මේ රටේ මිනිසුන් දැන් ඇති වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ නැගිටින කාලේ ඇවිල්ලා තියෙන්නේ. ඒකට පොඩි තල්ලුවක් තමයි අපි ඊයේ දුන්නේ. ඒ නිසා මම ඉල්ලා සිටින මේ රට රාජපක්ෂලාගේ නෙවෙයි. මේ රට අපේ. රාජපක්ෂලා කියලා කියන්නේ කාලෙන් කාලට රටේ ඉඳන් බිස්නස් එකකට මේ ලංකාවට එන බිස්නස් කාර්යෝ ටික. ඒක තේරුම් ගන්න. මේ රට අපේ. මේ රට ඔබේ ළමයින්ගේ. මේ මිනිසුන්ම් පුළුවන් තරම් රට කාලා සල්ලි හම්බ කරගෙන ආයි ඇමරිකාවට අපි කොහෙද යන්නේ? කල්පනා කරලා බලන්න. ඒ නිසා කරුණා කරලා එන්න එළියට එන්න නැගිටින්න මොකද අපි එළියට ඇවිල්ලා මේක මේ මර්ධනට එරෙහිව නැගී සිටින්නේ නැත්තම් මේ මිනිස්සු යන්නේ නැහැ හරියට අර මැක්කෙක් බල්ලගේ ඇඟේ ඉන්නවා වගේ අර බලෙන්ම තමයි අයින් කරන්න ඕනේ